එතුමා හිටපු යුද හමුදාපතිවරයා. ඉතින් ජිනීවා මානහිමිකම්ම ආපහු ඔන්න ලංකාවට තහංචි දාන්න හදනවා රණවිරුවන් සම්බන්ධයෙන්. මම මුලින් ඉඳලම කිව්වා හතර පහ දෙනෙක් නීති විරෝධී වැඩ කරලා තියෙනවා. ඒ වැඩියෙන්ම කළා තියෙන්නේ යුද්ධය ඉවර වුණාට පස්සේ. යුද්ධය යනකොට මම ඒව කරන්න ඉඩ තිබ්බේ නැහැ. ඉතින් ඒ වගේ අය නීති විරෝධී මානුෂීය අයිතිවාසිකම් කඩ කරපු මිල්ලි තියෙනවා නම් අනිවාර්යෙන් පරීක්ෂණ කරන්න ඕනේ. පිටරටවල් වලින් ඒව ගැන කතා කරන්නේ රට ඇතුලේ කරගන්නේ නැති හින්දා. රටේ තියෙන අධිකරණ වලට දාලා ඒව කරන්න පුළුවන්. නමුත් දේශපාලන නායකත්වල යම් යම් දුර්වලතා නිසා ඒක කරන්නේ නැහැ. රටේ තියෙන නීතියෙන් රටේ ඉන්න නායකයෝ මැදිහත් වෙලා වැඩි කරපු අයට දඬුවම් දෙන්න ඕනේ. මේමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ මේ ලෝකයේ හොල්ලන සංවිධානය. ඒවත් එක්ක බැලුවම අපි නිකන් හාල් මැස්සෝ වගේ. හතර පහ දෙනෙක් වැඩිකරු බයට දඬුවම් කරන්නේ නැති හින්දා මුළු හමුදාවටම අපකීර්තියක් ඇවිල්ලා තියෙනවා. දැන් කරන්නාගොඩ ළමයි 11 දෙනෙක් මරපු එකට සම්බන්ධයි කියලා සාක්ෂි තියෙනවා CID එක නඩු දාන්න ලෑස්ති. ඒතකොට ඒක එක එක අංශ වලින් නවත්තනවා නම්. ඒතකොට කොහොමද සාධාරණ ඉෂ්ට වෙන්නේ? ඒතකොට මේ මැරිච්ච දරුවන්ගේ දමෝපියන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ නැද්ද? කරන්නාගොඩට විතර සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ.